తీయగా హమ్ముతూనే అరుణలు పెట్టిలా అత్తెన్నత్తెట్టు మల్హినహినవా ఇరమడలిట్టు హరిలా నితులి మల్ సూర్యగా హమ్ముతూనే రన్ అరుణలు పెట్టిలా అత్తెన్నత్తెట్టు మల్హినహినవా ఇరమడలిట్టు హరిలా ఎలదులవిలలిందు లందహీనలంగ ఆదరు బస్తుడన్నా ఎలదులవిలలిందు లందహీనలంగ ఆదరు బస్తుడన్నా కకులువి వెంది ఆలవంత కమ పురులు తుడక వెందిలా నితులి మల్ సూర్యగహముతూనే రన్ అరుణలు వెట్టిలా అత్తిన్నత్తెట్టు మల్హినహినవా ఇరమండలిట్టు హరిలా కళ్యాల్ బల బల పెరుంపురాగిని ఉన్ను నెక్కత్ లబలా కళ్యాల్ బల బల పెరుంపురాగిని ఉన్ను నెక్కత్ లబలా పెరుమగను కూపు పిలిగన్నట్ అసు ఎదరకెవు ఉయలా నిదులి మల్ సూర్యగహముతూనే రన్ అరుణలు వెట్టిలా అత్తిన్నత్తెట్టు మల్హినహినవా ఇరమండలిట్టు హరిలా నిదులి మల్ సూర్యగహముతూనే రన్ అరుణలు వెట్టిలా అత్తిన్నత్తెట్టు మల్హినహినవా ఇరమండలిట్టు హరిలా ಬಹು ಜನಪ್ರಿಯ ಗೀತೆಯಾಗ ಸವನ್ ಚಂದ್ರನಾಥ್ ವೀರಸಿಂಹಕಿಯನ್ನು ಪ್ರವೀಣ ಗೇಯ ಪದರಚಕೆಯಾಗಿ ಪದರಚನಾವಾಕ್ ಮೇ ಪುಣ್ಯಸಿರಿ ಭಾವತ್ತಕೆಯನ್ನು ಸಂಗೀತ ಅದೀರು ತಮೈ ಮೇರ್ ಸಂಗೀತವತ್ಕರಾನ್ನಿ ಸಾಮಾನ್ಯ ಕಥಾವಾಕ್ತಿಯನ್ನುವ ಕಟ ಅತಿ ಪುತಾತ್ ರುವ ಅತಿ ದುವತ್ ಗೆದರಟ ಸಂಪತಕ್ ಮೌಪಿಯಂಟ ಸಂಪತಕ್ ಕೇಲ ಒಯ ದೆಕಮ ಎಕ್ಕೆನೆ ಕೊಟ್ಟು ಲಬುನ ಹಾಮ ಎಕ್ ಪಾರ್ಶ್ವಕೆಟ ಪಾಡುವಕ್ಕೆನೋ ಅಯಪತಕ್ಕೆನೋ ನೆತ್ತಂಗ ಸಾಧಾರಣಕ್ಕೆನೋ කොහොම නමුත් ඒ දෙකම ඇයට ලැබී තිබෙනවා. එතකොට පාඩුව පිරිමි අපට කරන්න දෙයක් නැහැ. අපි ආරාධනා කළේ ඇයටයි. ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය ආයුබෝවන් සුබ ආයුබෝවන් සුබ උදෑසන. කිව්ව කරණ ගැන අමුත්තක් ඉතින් හිතන්න දෙයක් නැහැ. කහටත් තියාගන්න දෙයක් නැහැ. කතාව ඇත්තරි. මනර චන්දනාරමේ මිතුලට විතරක් නෙමෙයි. අද අපේ මැදිරියටත් රන් අරුණැල්ල වැඩලා නිකන් මල්ටි පිලා වගේ. අපි ආපහු ගම ඔබතුමේ දැක්ක ගමන් කිව්වේ මේ චන්දනත් ඒකට සාක්ෂි දරයි. හරිම ලස්සනයි කියලා කියන්නේ ඔබතු මේ දකින දකින වසරෙන් වසර අපිට හරි පුදුමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙන්නේ ඉතින් අපි වියපත්තනේ කියන ශාවික මෙතපිය දකින දකින් හැමදාම තරුණ බව තියෙනවා. මම හිතන්නේ මේ අපිට කතා කරන්න ලොකු පරාසයක් තියෙනවා. හැමදාම වෙලා වගේ ප්‍රශ්නයක් තමයි මතුවෙන්නේ. මොකද චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය කියන්නේ කලාපවුලක්. එතුමියගේ මව පියාගේ ඉඳන් ගත්තාම මෑතක් වෙනකන් නැත්නම් අනාගත පරම්පරාව නියෝජනය කරනකම් කලාවට ලැබි පරම්පරාවක් 70 දශකයේ ස්වර්ණමය යුගයේ සංගීතයේ
විශේෂයෙන්ම රිජ්වේ තිලකරත්න මහත්මයා ගුවන් විදුලියේ සභාපතිවරයා. අපි කියමුකෝ මේ කලාව සහ සංගීතයට මුලින්ම ගායනට ප්‍රවිෂ්ඨ වෙන විදිහ ගැන. ඇත්තටම මට අමුතුවෙන් ප්‍රවිෂ්ඨ වෙන්න කියලා දෙයක් තිබුණේ නැහැ. මොකද මගේ තාත්තා පොල්ගොල්ල රජේ කාන්ත අභ්‍යාස විද්‍යාලයේ සංගීතය පිළිබඳ කථිකාචාර්යවරයා වෙලා හිටියා. අම්මා ගුරු උපදේශිකාවක්. එතකොට අයියා ධර්මරාජ විද්‍යාලයේ දෙවනි අයියත් හොඳ වාදකයෙක්. අපේ පවුල නිතරම ගෙදර සංගීතය ඇහුණා. දෙමව්පියෝගේ ඇතුලේ ගුරු මේ බහුතුන් ගෙනලත් ගැන්වීම් කරනවා. ඉතින් ඒක දැන් ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වෙනවා කිව්වොත් එතෙන්දී මගේ අයියා සුනිල් සිරිවර්ධනයන්ගේ සරල ගී ඔස්සේ තමයි මම ක්ෂේත්‍රයට පියුසුනේ සරල ගී ගායනා කරලා. එතෙන්දී ඊට පස්සේ ගීත තරංගණී වැඩසටහනින් උක්දඬු තුන්නෙන් ගීතේ වඩාත් ජනප්‍රිය වුණා. ඔය විදිහට තමයි ප්‍රවිෂ්ඨය සිද්ධ වුණේ. මම දැන් අර ඇත්තම ඍජුවේ තිලකරත්න මහත්මයාගේ නම සඳහන් කරද්දී කෙනෙකුට අමුත්තක් වගේ දැනෙන්න පුළුවන්. දැන් ඔබතුමිය ඒ ශ්‍රේණියේ ගායිකාවක්, ගායන ශිල්පිනියක් ලෙසින් ඒ ග්‍රේඩ් එක ලැබෙන්නේ මම හිතන්නේ 70 දශකයේ වගේ නේද? නිවැරදිද? මෙහෙමයි. ඇත්තටම මම විශිෂ්ට ශ්‍රේණිය. විශිෂ්ට ශ්‍රේණිය. සුපර් ග්‍රේඩ්. සුපර් ග්‍රේඩ් එකේ සිංහල හා දෙමළ දෙකම. ඉතින් මේ චපික කියන තමිල ගීතයක් කියන අහන්න පුළුවන්. ඉතින් අපි ඒ විදිහට තමයි මේ ගුවන් විදුලි ශ්‍රේණිගත කිරීම උනේ දීපාලිනාග් මහත්මියාව වෙලාවේ. ඉතින් දෙමළ සරල ගීතත් ප්‍රොෆෙසර් ක්‍රිෂ්ණන් කියන කෙනා ආවේ ඔඩිෂන් කරන්න. එතනදී ඇත්තටම මම විතරයි සුපර් ග්‍රේඩ් එකට සිලෙක්ට් වුනේ. මම හිතන්නේ මහඟු වරමක් සහ මේ විශේෂත්වය තමයි මදුෂානි කියන්නේ දමිල සහ සිංහල මේ ගීත භාෂා දෙකෙන්ම ගානේට ඒ විදිහේ වරමක් ලැබෙනවා කියන්නේ අනිත් එක ශාස්ත්‍රීය. ඔබ විශාරදවරියක් වෙද්දි විශේෂයෙන්ම මම හිතන්නේ රාගධාරි සංගීතය පිළිබඳව ඉතාමත් මනවින් ප්‍රගුණ කරනවා. මේ ආභාෂයේ මොනතරම් ඔබට පිටිවහලක් වුණාද චන්ද්‍රිකා මහත්මිය? ඔබතුමිය ගායනා කරන ගීතවල මොහ අමුත්තක් අපට හෙන්න ගන්නවා. ඒක තමයි මේ රාගධාරී සංගීතයේ ආභාෂය රැගත් ගීත මැරෙන්නේ නැහැ. දැන් අපි කියමු ඔය රියැලිටි ෂෝස් වල දරුවොත් ඒ පරණ ගීත ගායනා කරනවා. ඒ ගීතවල ඇත්තටම මේ රාගධාරී සංගීතයේ ගැබ් වෙලා තිබුණා. ඒ ගීත තුලින් තමයි ඔවුන්ව මිනිස්සු අපව ග්‍රහණය කරගත්තේ. එතෙන් මගේ ගීතවලටත් එවැනි ආභාෂය හැම විටම ලැබුණා. ඒක නිසා වෙන්න ඕන එකම CD එකක්වත් නොකර අද තාමත් මෙතන ඉන්නේ. පැහැදිලිවමයි. මොදුසන්ද චන්ද සඳහන් කර ආකාරයට මේ මේ විෂය තුල පරතරට ගිය කෙනෙක් ආවට පස්සේ අපිට කතා කරන්න දේවල් සහ අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තිබුණා චන්දන. ඒ තුල ඒ කතාබහත් එක්ක නමුත් මේ කතාබහම සම්පූර්ණයෙන් ගිනින යන විදිහක් නෑ අපිට ගීතයක් දෙකක් අහන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ තවත් ගීතයකට ගිහිල්ලා අපිට පුළුවන් මේ කතාබහ ඉස්සරහට අරගෙන යන්න. මේ අහන ගීතේ බොහොම සුවිශේෂයි. මේ ගීතයේ සුවිශේෂත්වය අපි කතා කරමු ගීතෙන් පස්සේ. පැහැදිලිවම මට අඳුරක් නෑ, මට අඳුරක් නෑ. පායන්නට එපා සඳේ, පායන්නට එපායිරේ. සඳ නැතුවට ඉර නැතුවට මට අඳුරක් මට අඳුරක් නෑ. ගහි වැලි ඇලි දොලි පිදෙන්නට එපා. ගහි වැලි
ඇලි ඇලි දොලි පිදෙන්නට එපා මලේ මල් නැතුවට මට සුවඳින් බිඳුවක් බිඳුවක් අඩුන පායන්නට එපා සඳි පායන්නට එපායිලි සඳ නැතුවට ඉර නැතුවට මට අඳුරක් නෑ මට අඳුරක් නෙත් කැල්මක එළියදී හසරැල්ලක සුවඳතියේ නෙතු කැල්මක එළියදී හසරැල්ලක සුවඳතියේ ඔබ මාළඟ සිටිනා තනියක් නෑ මට තනියක් නෑ පායන්නට එපා සඳි පායන්නට එපායිලි සඳ නැතුවට ඉර නැතුවට මට අඳුරක් නෑ මට අඳුරක් මම භගවත් තමයි. මහරජ කන්සා. දැන් අම්ම මට කියනකො අම්මට එච්චර සල්ලි හම්බුනේ කොහෙන්ද? එක සෙමීක් බිරින්දෑවරු දෙදෙනෙක්. මේක තරපන් මේක. විසඳන්න විසඳන්න නැවත පැමිණෙන ප්‍රශ්න වලට. මට හොට කටින් නෙමෙයි වෙන තැන්වලුත් hina yanawa. Package. හෙට රාත්‍රි 9:30ට. ඒකත් ඉවරයි. දැන් මොකද්ද ප්ලෑන් එක? කණ්ඩ කන්ට්‍රෝල්. මං ඔයාට කොහොමද ගන්නාරියා? මොකද දැන් ප්ලෑන් එක? අනේක තමයි. හොරගෙඩිය? මොකද්ද ප්ලෑන් එක? හොඳම ප්ලෑන් එක ICB. නවීන විශ්වවිද්‍යාල පහසුකම් සමගින් ලොව පිළිගත් ජාත්‍යන්තර උපාධියක් මෙරට දීම දැරිය හැකි මුදලකින් ලබා ගැනීමට ICBT කැම්පස් වෙත එන්න. ICBT කැම්පස් ජීවිතයේ ආරම්භමයි. දේවින්ද ඇතුළතේ තවුසට මොනවද කිව්වේ? දේවින්ද මට කියපු දේවල් මම මරුණාම මාත් එක්කලා වැළඳුණා. ඒක කවුරුත් දැනගන්න ඕනේ නැහැ. හෙට රාත්‍රී 8ට just a little lux ආසියාවේ වසර 100කට ආසන්න අත්දැකීමෙන් සවිමත් AIA insurance මාසික පහසුතාවයට සබා ගුණෙන් සැබෑ විසඳුමක් Fedna ECT. ඕට්ස් යාගුණයට කිරි රස කැටිකල මන්චියෝනිස් ඕට්ස්ම තමයි.
සිහිරි ගීතයකින් තමයි අපි විරාමයට ගියේ. නමුත් විරාමයෙන් පස්සේ අපිට ආයෙත් ඒ ගීතය ගැන කතා කරන්න වෙලා තියෙනවා. ඒ ගීතය තුල චරිත ඕනම කෙනෙක් ඇහුවොතින් ඕනම කෙනෙක්ගෙන් අපි ඇහුවොතින් හදවතට මුළු ගීතේම දැනුණාට ගීතය තුල මතක තින්නේ මොකද්ද කියලා. එනම් ඊට නැතුවට සඳ නැතුවට මට අඳුරක් නැහැ. තව ඒත් එක්කම චගම අවසන් භාගෙ වෙද්දී හරි අපූර්ව වාක්‍යයක් කියනවා. ඔබ මා ළඟ සිටිනාතුරු මට තනියක් නැහැ. මේ ගීතය බොහොම සුවිශේෂයි. මේ ගීතයේ තියෙන සුවිශේෂත්වය ඔබ තුමියගේම හඬින් අපි අහන්න කැමතියි. ඇත්තටම බාව ඇන්ටන් බලන්ඩෙන එක දවසක මට මේ ගීතය ලියලා කිව්වා ඔයාට මේකට දැම්මම තනුවක් යොදන්න පුළුවන්ද කියලා. ඉතින් මම යෙදුවා ඒ තනුව තමයි අදටත් ගයන්නේ. මම ඒ ගීතයට ඉතාම ප්‍රිය කරනවා. ඇත්තටම මගේ ස්වාමි පුරුෂ ඇන්ටන් අල්විස් මගේ ළඟ ඉන්නකොට මට කවදාවත් තනියක් දැනුන්නේ නැහැ. දැන් නම් හරි තනි ඔහු නැතුව. ඒ කතාවටම තව පුංචි එකතු කිරීමක් කරන්න ඕන. ඔබතුමිය මේ අපේ රටේ බොහොම ප්‍රසිද්ධ පුවත්පතකට කියලා තියෙනවා චන්දන. සාමාන්‍යයෙන් අපි කියන්නේ හැම සාර්ථක පිරිමියෙක් පිටුපසම කාන්තාවක් සිටිනවා කියන කතාවට. වරක ඇය මවක් වන්නට පුළුවන්, වරක ඇය බිරිඳක් වෙන්නට පුළුවන්, තවත් වර්ග සහෝදරයක් හෝ දියණියක් වන්නට පුළුවන්. නමුත් ඇය කියනවා මගේ සෑම සාර්ථකත්වයක් පිටුපසම ඉන්නේ ඔහු කියන එක. අපිට ඒ ඒ ඒ වාක්‍යය වැඩි අහන්නට ලැබෙන්නේ නැහැ කාරණාව. ඇත්තටම මගේ සෙවණැල්ල වගේ එයාගේ ඇස් දෙකෙන් මම ලෝකය දැක්කේ හුඟක් වෙලාවට. මගේ පිටුපසින්ම හිටිය හැම දෙයකම. ඉතින් එවැනි ස්වාම පුරුෂෙක් ලබන්න ගැහණියක් හරියට පින් කරන්න ඕනේ කියලා මම හිතනවා. ඉතින් ඉතාම හොඳින් ආදරෙන් රැක බලාගත්ත ස්වාමි පුරුෂෙක් ඇන්ටන් අල්විස් කියන්නේ ඒ පටන් ගත්ත ආදරය මැරෙන තුරුම තිබුණා. ඉතින් අද හරි තනි. ඒ තනි ඔබතුමියට දැනෙන්නේ දයාබර ස්වාමි පුරුෂයා විදිහට. නමුත් මේ කලා ශ්‍රේෂ්ඨයේ විවිධ ඉසව් ආමන්ත්‍රණය කරමින් ස්පර්ශ කරපු කෙනෙක් විදිහට එතුමන්ගේ වියෝ මේ මුළු රටටම පාඩුවක්. එතුමන් කලා ශ්‍රේෂ්ඨයේ පුවත්පත් කලාවේ අති දැවන්ත චරිතයක් අපේ රටේ බිහි වෙච්ච දෙයක් නිසා එතුමන්ගේ වියෝව කලාවට පමණක් නොවේ මාධ්‍යයට පමණක් නොවේ මුළු රටටම පාඩුවක් බවට පත් වුණා. චාරික ඒක ගැන කිසිම කතාවක් නැහැ. සහ මේ හරි අපූර්වයි මදුෂාර කියන්නේ අපි දැන් සාමාන්‍ය කලාව ගැන කතා කරද්දි ගීත ගැන කතා කරද්දි ජීවිතය ගැන කතා කරන්නේ බොහොම සමහරට අඩුවේ. මේ වගේ තැනකදී දයාබර බිරිඳක් බොහොම සුන්දර කැදැල්ලක් ඒ කැදැල්ල තුළ ජීවත් වුණු ආදරණීය දයාබර සැමියෙක් ඒ වගේම දයාබරත බිරිඳක් ගැන කතා කරලා ලැබීමත් හරි භාග්‍යයක්. මොකද වර්තමානයේ වන විට මේ ගෙන්දගම් පොළවේ පය ගහද්දී සමහර විට ওই කැදැල්ලෙන් සමහර කොටස් ඉවත් වෙන්න ගන්නවා. එහෙම ඉවත් වෙන තැනකදී එහෙම ඉවත් නොවෙන පිරිසක් ගැන කතා කරන්නට හිතවතියක් සමගින් කතා කරලා ලැබීම භාග්‍යයක් කියලා අපි සලකනවා. අපිට මේ ගීත මහ ගොඩක් අහන්න තියෙනවා. ඒ කියන්නේ අද මේ වෙලාවත් එක්ක. එනිසා ඔබතුමීගේ මේ ඊළඟට තෝරගෙන තියෙන ගීතය අතිශය ජනප්‍රිය ගීතයක්. ඒකත් මේ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහත්මයාම රචනා කරලා ස්ටැන්ලි පීරිස් කියන බොහොම අපූරු හදවතට දැනෙන සංගීත නිර්මාණය කරපු නිර්මාපකයා තමයි මේ සංගීතවත් කරන්නේ. අපි ඒ ගීතය අහලමුද? හොඳයි, අපි ගීතය සතම් කරනවා. Thank you.
කියන්න තියෙන මේ අවස්ථාවේදී ඇත්තටම ඔබතුමගේ ගායනය අනභිභවනීයයි. සමේ ඇත්තටම මේ ගීතය ගයන්නට කලින් කතා කරගත්තා අපේ නිෂ්පාදක අපේ අනුර ප්‍රියදර්ශන මහත්මයා අපේ සංගීත අපේ හිතවතුන් පොඩ්ඩක් පෙන්වන්නට ඕනෝ කියන්න. ගීතේ සමහර කොටස් ගායනා කරනට අත්තල් ගායනයට කෙනෙක්ව සම්බන්ධ කරගන්නවා කියලා. මම ඒ තුටක් ඒකෙන් පොඩ්ඩක් දැන් අපි පෙන්නමු හරම ඒක පෙන්වන්න පුළුවන් ඒතුට කියන්න. ගීතේ නිකන් පොඩ්ඩක් අඩාලු වුණාද මම. අපේ මේ ඔව් ඔය গিටාර් වාදනය කරන දනංජන පුෂ්පමාර ගාව මයික්‍රොෆෝනේ තියෙන්නේ තනිවට නෙවෙයි. තනිකමට එහෙම මුකුත් එහෙම අපහසුර නෙවෙයි. ඒ අත්තල් ගායනේ MM කොටස් ගායනට තමයි චන්ද්‍රිකා මහත්මිය ආරාධනා කළේ. ඇත්තටම කියන්න සතුටුයි වචනයක්වත් කියන්න බැරි වුණා නේද චන්ද්‍රික මහත්මිය. නේ නැන්ද. ඒ විදිහට තරහ වෙලා. ඔව් මදුෂාන් කොහොමද මේ සහයෝගය තියෙන්නේ? ශමින්ද ගැන කියන්නත් ඕන විශේෂයෙන්ම අපිට අද දවසේ සංගීතයෙන් අපිට සහාය වෙන හිතවතුන් ශමින්ද ආරච්චි අපේ පවුලේ හිතවතෙක් බවට පත් වෙන අද දවසේ කණ්ඩායමේ වගේම දරංචන බොහොම ස්තුතියි පැමිණියාට අත්තල් ගායනය නැති වුණත් අපේ නම් ඉතින් අමනාපකමක් එහෙම නැහැ. චන්දන ඊළඟ ප්‍රශ්නේ එන්නේ අර චන්දනගේ අනභිභවනීය වචනය තුළේ. ඔබතුමිය තරං දැන් අපිට තියෙන ප්‍රශ්නේ ඕනම ශේෂ්ත්‍රයකට නවක කෙනෙක් පය තබනකොට ඇති වෙන එක ප්‍රශ්නයක් තමයි ශේෂ්ත්‍රය තුළ රැඳී සිටින අයගෙන් එල්ලවන බලපෑම. මේක මම කියන්නේ 100%ක් නොවේ. දශම ගානකින් ඕනම ශේෂ්ත්‍රයක අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන් කාරණයක්. නමුත් ඔබතුමිය විවිධ අවස්ථාවල විවිධ වැඩසටහන්වල මේ නවකීන්ට අවවාද අනුශාසනා දෙන විදිය සහ ඔවුන්ගේ ගායනය ඇගීමට ලක් කරන විදිය සහ සමහර අවස්ථාවල එතනට එනවා ගායනය කරන්නට බැරි උදවියත්. නමුත් ඔවුන් පවා මේ හිත රිද්දන් නැතුව ඊළඟ වැඩසටහනට සහභාගී වෙන මට්ටමටම ගෙනල්ලා ඔවුන්ව යවන්නේ. අනිවාර්යයෙන්ම. එහෙම මේ තරුණ පරපුර දිරිගන්වමින් තරුණ පරපුරට අත්ලක් දෙන ඔබතුමිය මේ තරුණ පරපුරේ පැවැත්ම ගැන සෑහීමකටපත් වෙනවාද? ඇත්තටම මෙහෙමයි. තරුණ පරපුරට තියෙන එක දෝෂයක් තමයි ඒගොල්ලෝ එන්නේ අර පරණ ගීත කියලා මිනිසුන්ගේ සිත් වසඟ කරගෙන ආවට පස්සේ වෙනමම විදිහේ ගීත ටිකක් ගායනා කරනවා. සමහර විට ඒවට වියදම් කරන අයගේ ඉල්ලුම ඒ විදිහේ වෙන්න පුළුවන්. එතකොට වෙන්නේ අර රසය හීනවීම තුළ
ඔවුන්ගේ පැවැත්මට හානියක් සිද්ධ වෙන. ඉතින් ඒක පිළිබඳ අවබෝධ කරගත් අතලොස්සකුත් නැතුව නෙමෙයි. ඉතින් එහෙම අවබෝධ කරගන්න ඕන. මොකද ඒ නොමැරෙන ගීත ගායනා කරන්නට හිතට ගන්න ඕන. මොකද තමයි ඉදිරියට ආවේම ගීත ගායනා කරලන්නේ. ඔබතුම මේ කියන්නේ අපිට දැන් තරුණ පරපුරක් විදිහට නවකයන්ට එන්න අවස්ථාව ඕන තරම් තිබෙනවා. නමුත් පැවැත්ම ඔවුන් සතු වගකීමක් ඒක. තවත් බොහෝ කර්ම කරනා කියන්නට කතා කරන්න තිබෙනවා සහචාරික. තවත් බොහොම අපූරු ගීත පෙළක් අහන්නටත් තිබෙනවා. ඊට මත්තෙන් මේ සූදානම කෙටි විරාමයක් ලබා ගන්න. මහරජ කන්සා දැන් අම මට කියනක අම්මට එච්චර සල්ලි හම්බුනේ කොහෙන්ද? එක සෙමීක් බිරින්දෑවරු දෙදෙනෙක් මේක තහපන් ඒක විසඳන්න විසඳන්න නැවත පැටලෙන ප්‍රශ්න වලට මට හොට කටින් නෙමෙයි වෙන තැන්වලුත් hina yanawa package හෙට රාත්‍රි 9:30ට නවීනත්වය පහසුවයි දියුණුවෙන් දියුණුවට විශ්වාසයයි හදවතේ ඉදිරියෙන් ඉදිරියට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ඔබත් සමග ඉදිරියෙන් ඉදිරියට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන් සෝරි මම ටිකක් පරක්කුණා. ඔයා තාමත් පරක්කුනේ. ආත්මීය ආදරයකට හිමිකම් කිවූ ප්‍රේමවන්තයක්. දේවින්ද ඇවිල්ලා මේ මුද්ද ඔයාට දීලා කසාද බඳිමුද කියලා ඇහුවොත්. අතීතය අහිමි ප්‍රේමවන්තෙක්. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මම කොච්චර දුර යනවද කියන එක නෙවෙයි, සංජානා කොච්චර දුර යයිද කියන එක. This hit a ratri atata contactless visa card look tap go. මගේ ආදරණීයන් රැඳෙන්නේ මා මත. මා විශ්වාස කරන්නේ පැනඩෝල්. අනුන්වා දෙන ඩයලොග් මයි ප්ලෑන්. අඩුමාඩු ඩේටා ගාස්තු එක්ක දැන් ඕන ගානකට ප්‍රීපේඩ් ඩේටා ප්ලෑන්. ඒ නිසා හරිම වාණී කම්බිය දාන්න. ලංවා. ඒ කියන්නේ සංස්ථාවානේ. සර 25ක් දක්වා වාරික ගෙවීමේ පහසුකම් මුල් ගල නිවාසනය LB Finance වෙතින්. නව Sunlight Rose Gram 600යේ ලොකු පැකට්ටුව දැන් රුපියල් 99ක් පමණයි. රණබිම මැරුනේ සිංහලයකු නම් පපුවෙයි වෙඩි සලකුණේ ඇත්තේ සතුරටවැරදිසබැරුනේනේ පැලම්නේ පිටපෙතේ. රණබිම මැරුනේ සිංහලයකු නම් පපුවෙයි වෙඩි සලකුණ ඇත්තේ සතුරටලය පැති
මව්බිම ජයගනු බැරිනම් මරණ දෙකින් එකකින් ජයගත්තේ මිහිකත සිපගෙන මිය ගිය ඇත්තුයි රණබිම මැරුණේ සිංහලයකු නම් පපුවෙයි වෙඩි සලකුණ ඇත්තේ සතුරට ලයති මල් යහනාවක් මත සුව මරණය හෙළවිරුවන් හට උරුම නැතේ කිසිදා නොමියෙන මල් පුදිනවා විරුවන් මල් රණබිම මත්තේ රණබිම මැරුණි සිංහලයකු නම් පපුවෙයි වෙඩි සලකුණු ඇත්තේ සතුරට ලයති රණබිම මැරුණේ සිංහලයකු නම් පපුවෙයි වෙඩි සලකුණ ඇත්තේ සතුරට ලයදී මාතෘභූමිය පිළිබඳව ආදරය කරන සියලු දෙනාටම ඉතාමත්ම හොඳින් දැනෙන ගීතයක් අපේ රට රකින්නට වෙහෙසෙන අවැසි සියල්ලක්ම නොතකමින් රට රකින්නට වෙහෙසෙන වෙහෙසුණු සියලුම දුවා දරුවන් වෙනුවෙන් පෙදෙන්නට යෙදුණු මහාර්ග ගීතයක් ලෙසින් අප මේ ගීතය හඳුනා ගන්නවා. පොළොවේ පය ගහපු සියලු දෙනාටම මේ ගීතේ පුදුමාකාර දැනුමක් දැනෙනවා කියන කාරණාව මම හිතන්නේ ඔබ තනි වුණාම පුද්ගලික ඔබට දැනෙන දැනීමත් පිළිබඳව ඔබට නැවත විමසද්දි දැනෙන්න පුළුවන්. චන්ද්‍රික මහත්මිය, මේ 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 ගීතය නාහපු අහපු නැති ලාංකිකයෙක් ඉන්නවද කියලා මට නම් විශ්වාස කරන්න බැහැ. ඇත්තටම හුඟක් ජනයාතරට ගිය ගීතයක්. ඒ යුගයේ තිබුණු අවශ්‍යතාවයත් සමග පියසේන රතුහිතානියන් මේ ගීතය ලිව්වා. සරත් දසනායක ප්‍රවීණ සංගීතවේදියා විසින් තනුහා සංගීතය යෙදුවා. ඉතින් ඒක මුගක්ම හැඟීම් බර හැඟීම් ගායනා කරපු අවස්ථාවක් හැටියට දකිනවා. ඉතින් පාසල්වල පවා බෑන්ස්වල පවා මේ ගීතය වාදනය කරනවා. ඒ තරමටම ජනයා අතරට ගිය ජනප්‍රිය ගීතයක්. දැන් මේ ඔබතුමීගෙන් පසු අපි පවුලට පොඩ්ඩක් ගියොත් මදුෂාන් අපි ඇන්ටන් අල්විස් මහත් පැළඟටත් ගියා. මේ දැන් ඔබතුමීගේ පරම්පරාව ඉදිරිට අරගෙන යන්නට තවත් ඔන්න දියණියක් දැන් සැදී පැහැදී ගමන් කරනවා. අද මං හිතන්නේ මේ සවුවට අපේ මැදිරියටත් එන්නට හිටියා. නමුත් ඇයට යම්කිසි විවාහ කටයුත්තක් නිසාවෙන් එන්නට බැරි වුණා. මම මේ ආදරණීය මේ මිනිබිරි ගැනයි කියන්නේ. ඔව්, මිනිබිරි ගැන කියනකොට සීලු දෙනා ගැනම කියන්න ඕනේ. මගේ පුතා ප්‍රසන්ත, ලේලි අයෝමි, බුණුපුරා දෙවින් ඔය කියන තැනැත්තිය මිනිබිරිය දුල්ශාරා දසන්ති. ඒ වගේම මගේ දුව ජිතේන්ද්‍රිකා, ඇයගේ පුතා චිත්‍රු මුණුපුරා, මේ සියල්ලම සහභාගි කරගෙන මගේ 70 වැනි ජන්මදිනය නිමිත්තෙන් ලබන නොවැම්බර් 11 BMICH සමන්ත්‍රණ ශාලාවේදී මගේ ප්‍රථම ඒක පුද්ගල ප්‍රසංගය පැවැත්වෙනවා. එතෙන්දී මම බොහෝම තරුණ පිරිස් එකතු කරගෙන, ඒ කියන්නේ නදිමාල්, සනුක, මාරියෝ, මගේ අපි දුල්ශාරා, ජිතේන්ද්‍රිකා, චිත්‍රු, දෙවින් මේ ආදී මේ තරුණ පිරිසක් එකතු කරගෙන තමයි මේ ප්‍රසංගය පවත්වන්නට අදහස් කරගෙන සැලම්ස කරගෙන ඉන්නේ. එතනදී මිනිබිරිය දොල්ශාරා ගායනා කරනවා අපේ ප්‍රවීණ වික්ටරත්නායකයන් සමග මා විසින් ගායනා කරපු චිත්‍රපට ගීතයක් මල්ව ස්වාවක් වැටිලා කියලා. ඉතින් මේ ප්‍රසංගයේ කිසියම් අමුත්තක් වෙනසක්
කරන්නට අපි බොහොම මහන්සි වෙමින් කටයුතු කරනවා මේ දවස්. අපි සුබපතනමයි ප්‍රසංගේ වෙනුවෙන් මම හිතන්නේ මේ ප්‍රාසංගික අත්දැකීම මදුෂාන් දැන් කලාවට ලැබි ගායනයට ලැබි සහ මෙතුමියගේ ගායනට ලැබි මම හිතන්නේ හැම දිනාටම අර වචනෙන් හරි අමුත්තක් වෙයි. ඊළඟ ගීතයත් අහලා අපි කතාවකට යනවා නම් හොඳයි නේද? මොකද ඊළඟ ගීතයත් වෙනස්. මේ ඇත්තරම 70 වෙනි අපිට මේ සැකයක් ආවා මේ සියලු කාරණාත් එක්ක මේ ඔබතුමේ සංගීත ශාස්ත්‍රයේ පිවිසීමේ වකවානුවත් එක්ක හරි කියමුකෝ. ඔව් ඉතින් 55 වසරක් වෙනවා සංගීත ජීවිතේට. ඉතින් 70 පිරෙනවා 11 වෙනිදා වෙනකොට 71ට පා තියෙනවා. තවමත් වෙනකොට හඬ ඒ විදිහම තරුණ. අර අර කතාව හරි නේද? ඒ කියන්නේ කටාත පුතාගේ කටාති පුතාගේ සහ රුවැති දියණියගේ සංකලනය තමයි චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය. අපි තවත් ගීතයක් අහලා ශමින්ද කතාව කරන්න ඉදට. ඔව් මේ ගීතෙත් හරි වෙනසක් විශේෂත්වයක් තියෙනවා මදුෂාන්. අපි ගීතේ අහලා ඒ ගැන කතා කරමු. මම හිතන්නේ එතුමගේ හඬින් එක අහන්න ඕන. ඔබයි මේ මිහිමත් පිපුණා හද මල් සෙනෙවිල මැද ජීවන ගීතයි තනුව කියාතුන් කිවිඳුන් ඔබයි මාසිත නලවන ගීතේ
සංගීතය සහ තනුව චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය විසින්මයි. මදුෂන් මීට පෙර සඳ නැතුවට කියන ගීතයේදී ඇන්ටන් අල්විස් මහත්මයා නැත්තං දයාබර තමගේ ස්වාමි පුරුෂයා විසින් මෙතුමිය වෙත ලියාදුන් ඒ ගීතය තමයි ගයන්ට යෙදුනේ. දැන් මේ ගයන්ට යෙදුණු මේ ගීතය, මේ මගේ හිරිසඳු කියන ගීතය, එතුමියගේ ඒ ස්වාමි පුරුෂයාට තියෙන ස්වාමි භක්තිය සහ ඒ ආදරය තමන්ගේ ආත්ම ප්‍රකාශනක් ලෙසින් ගයන රැඳුණු ගීතයක් තමයි ඒ. මෙහි පදරචනාව උපේන්ද්‍ර දිනේෂ් විජේසිංහ මං හිතන්නේ චවිකර මතක ඇති. හෙළ නිලි රජිනු මාලි ෆොන්සේකා මහත්මිය වසර 50ක් මේ සිනමාව දිග්විජය කරන තැන එතුමිය ගැන ලියවුණු ගීතය එදා ගයන රැඳුණා මේ සහුවේ. අන්න උපේන්ද්‍ර තමයි මේ ගීතය ලියන්නේ. විශේෂයෙන්ම මට ඉතින් මේක හේතුවක් වෙන්නේ මදුෂණයි දන්නවද? චන්ද්‍රික මහත්මිය මේ මගේ පන්ති සගයා. ගමේ කොල්ලෙක්. මම හිතන්නේ ඔහුගේ හැකියාව සහ ඔබතුමියට මේ ගීතේ ලැබෙන විදිහ පිළිබඳවත් අපි දැනගන්න කැමතියි. දිනේෂ් මගෙන් සංගීත ඉගෙන ගන්න එනවා. ඉතින් ගොඩාක් අපේ මුළු පවුලම ඇසුරු කරනකොට ඒ මගේත් ඇන්ටන්ගෙත් ආදරය ගැන ඔහු හොඳට විමසිලිමත් හිටියා. ඉතින් ඔහුගේ වියෝවත් එක්කම මේ ගීතේ වචන ඔහුට ගලාගෙන ආවා. ඉතින් මේක මුළු හදවතින්ම සඳ නැතුවට ඉර නැතුවට වගේ මුළු හදවතින්ම ගායනා කරන්නට පුළුවන් වෙච්ච ගීතයක්. අපිට හැමදාම වගේ කාල වෙලා වුණ හරස් වේගන යනවා. කාල වෙලා හරස්වන යන තැන තවත් එක්තරා පුවත්පතක පුවත් කතුවරයෙක් ඔබතුමිය ගැන සම්මුඛ සාකච්ඡාවකට ඔබතුමියගේ නිවසට යනකොට දුටු දර්ශනයක් ගැන ඔහු මේ පුවත්පත් සාකච්ඡාව ආරම්භයේදී ලියනවා. සිතාරය වට කරගෙන පුංචි පැටව ටිකක් එක්කගෙන ඒ කරපු කාර්යය දිහා ඒ කතුවරයා ටික වෙලාවක් චන්දන බලන් හිටියලු යන්නේ නැතුව. නැහැ, ඒ තරමටම අදත් අපි ඔබතුමියගේ හඬ නිසා හරියට දැහැන්ගත වීමක් හා සමාන දෙයක් සිද්ධ වුණා. ඒ නිසා ඔබතුමිය වැනි මේ සංගීත කලාව තුළ, මේ සංගීත ගමන තුළ, අපේ රටේ ශ්‍රී ලාංකේය සංගීත කලාව තුළ ජ්‍යෙෂ්ඨ ශිල්පිනියක් එක්ක කතා කරන්න ලැබීම අපි මහත් වාසනාවක් කොට සලකනවා. තව ප්‍රශ්නයක් අහන්න තුන, ඒ ප්‍රශ්නේ ඇහුවොතින් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන බැනුම් අහන නිසා මම ඒ ප්‍රශ්නේ අහන්නේ. ඒ තමයි අයිය ඔබතුමියගේ හඬ ඔහම යටපත් වෙලා තියෙන කියන කාරණේ. අද හරි ඔබතුමියගේ හඬින්නේ බොහොම අපූර්ව ගීත කිහිපයක් ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන්න අවස්ථාව ලැබීම ගැන සතුටු වෙන ගමන්ම ඔබතුමියගේ කලා ලෝකයේ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. උපන්දිනය ලබන තවත් මාසකට ආසන්න කාලයක් තිබුණත් අපි ස්වර්ණ වාහිනිය වෙනුවෙන් ඔබතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. අපි අද සමුගෙන යන්නේ තවත් බොහොම අපූර්ව ගීත චන්දනයේ ගීතයත් අතිශය ජනප්‍රියත්වයට පත් වුණු ගීතයක් බවට පත් වෙනවා. අපි මෙහෙම කියමු, ශමින්ද එත්තකම ධනංජන සහ අපේ චන්ද්‍රිකා සිරිවර්ධන මැතිනිය සමගින් අපි දැන් මේ මොහොතේ හිතවතුන ඉගිලිලා යන්නයි සූදානම්වන්නේ. ඇගේ අතිශය ජනප්‍රිය ගීතයක් මේ අජන්තා රණසිංහ කියන ආචාර්යජතා රණසිංහ මහත්මයා විසින් ලියවුණු බොහොම සුන්දර ගීතයක්, ස්ටැන්ලි පීරිස් මහත්මයා විසින් සංගීතවත් වුණු ඒ ගීතයත් එක්ක එසේ නම් අපට අවසරයි ඉගිලිලා යන්නට. ඒ කාරණා නොදනිමේ
ඉන්නවා හිට යාවිතු නෑ බව කිසිවෙකු දන්නේ මහසත් මහල් මැදුරින් පවා මහ පොළවයි උරුමය වන්නේ මත භීතයන් අමනාපකම් ඇයිදෝ දිගටම ගෙන යන්නේ අහංකාර විලම්බිත ඇයි